නේද දිවෙනේ බොහෝ ප්‍රදේශවල අපරභාගීත්ව රාත්‍රී කාලෙදී තනින් තන වැසි හෝගි ගුරුම් සහිත වැසි ඇති වෙනවා. ඌව මධ්‍යම සබරගමුව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි දැතියුමට හැකියාව පවතිනවා. විශේෂයෙන්ම ගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළන් වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්න කැමැතියි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස පිටබැද්දර සහ හක්මන කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට ඉවත් වීමේ රතු නිවේදනය නිකුත් කරලා තියෙනවා. මේ ප්‍රදේශයේ අධි අවදානම් ස්ථානවල තවදුරටත් පදිංචි ජනතාව ඉන්නවා නම් එම ජනතාව තාවකාලිකව එම ස්ථාන වලින් ඉවත් වන ලෙස මේ රතු නිවේදනය නිකුත් කරලා තිබෙන කාලය තුළ පවතින අයහපත් කාලගුණ තත්වයේ හමුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ණය යෑමක් සිදුව තිබෙනවා. ඒ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව සහ ඉමදුව අතර ප්‍රදේශ තුලයි. මෙම ණය යෑමෙන් අධිවේගී මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කිහිප දෙනෙකු සහ පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. මෙවැනි විට එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බව වාර්තා වෙනවා. මාර්ග සංවර්ධන අධිකාරිය ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු විශාල පිරිසකගේ දායකත්වයෙන් එම මාර්ගයේ හරහා වැටි ඇති පස්කන්ද ඉවත් කිරීමට මෙවැනි විට පියවරගෙන තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ 102 වෙනි කිලෝමීටර කණුව ආසන්නයේ ඉමදුව සහ පින්නදුව අතර ණය යෑමක් සිදු වුණා. ඒ අනුව සම්පූර්ණයෙන්ම ගමනාගමනය මන්තිරු 4ම වැසිලා තියෙනවා. ඒ අනුව ගමනාගමනය අපි නැවැත්තුවා. අපි බොහෝ ලාවට අපේක්ෂා කරනවා අද හවස් වෙනකොට අවම මාසෙන් එක මන්තිරුවක් හෝමකින් විවෘත කිරීමට මේ ඉවත් කරලා මහ ජනතාවගේ පහසුව සඳහා තවදුරටත් සමහර කොටස් ණය යෑමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒවාද පරීක්ෂා කරලා තමයි අපි මේ සම්බන්ධව තීරණයක් ගැනීමට සූදානම් වෙන්නේ. බලංගොඩ ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ඕපනායක මාදොල ප්‍රදේශයේ පස්කඳු කඩාවැටීම සහ ගල් පෙරලීම හේතුවෙන් එම මාර්ගය අවහිර වී තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරිය ඕපනායක පොලිසිය සහ ප්‍රදේශයේ ජනතාව එක්ව මාර්ගයට වැටි තිබූ පස්කන්ද ඉවත් කිරීමත් සමග ගමනාගමනය යථාතත්වයට පත් කර ඇති බව වාර්තා වෙනවා. මේ අතර බණ්ඩාරවෙල ඇත්තල පිටිය නිවසක් ආසන්නයේ විශාල පැතිබැම්මක් කඩා වැටි තිබෙනවා. ඒ හේතුවෙන් නිවසට දැඩි හානි සිදු ඇති බවයි වාර්තා වන්නේ. ජීවිත හානි කිසිවක් සිදු වී නැහැ. ඇදහැලෙන අධික වර්ෂාවත් සමග මේවන විට කළු ගින් සහ නිල්වලා යන ගංගා පිටාර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ගින් සහ නිල්වලා යන ගංගාවන්ට ගං වතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා. එම අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 සඳහා දීර්ඝ කර ඇති බවයි වාර්තා වන්නේ. නෝටන් බ්‍රිජ් ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග මේවන විට විමල සුරේන්ද්‍ර ජලාශය වාන් දමමින් පවතින බව ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසනවා. විමල සුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමත් සමග කැලණි ගඟේ ජල මට්ටමද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. බගවන්තලාව ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග කෙසල් ගමුවය පිටාර ගැලීමෙන් එම ප්‍රදේශයේ මාර්ග සහ පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබෙනවා. බගවන්තලාව සෙන් මේරිස් ජාතික පාසලද ජලයෙන් යට වී තිබුණේ මේ ආකාරයෙන්. පවතින වැසි සහිත කාලගුණයත් සමග කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ බෙරගල සහ හල්දුම්මිල්ල ප්‍රදේශවල දැඩි මීදුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා. මෙම මාර්ගයේ රියදහවනේදී වාහනවල ඉදිරිපස ලාම්පු දල්වාගෙන රියදහවනේ කරන ලෙසයි රථවාහන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ. පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග බණ්ඩාරවෙල වැල්ලවාය මාර්ගයේ ඇතැම් ප්‍රදේශවල පස්කඳු කඩා වැටීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ හේතුවෙන් රියදහවනේදී සැලකිලිමත් ලෙස රියදහවනේ කරන ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.